දරාගත නොහැකි ජීවන වියදමට දරාගත හැකි විසඳුමක් ලබා දෙන්නයි රජයට බල කරමින් සමගි ජන බලවේගය අද විරෝධතා පාගමනක් සංවිධානය කළා. එය කොළඹ පීඩී සිරිසෙන ක්‍රීඩාංගණයේ අසලින් හා විපක්ෂ නායක කාර්යාලයේ අසලින් ගමන් ඇරඹුණා. විරෝධතාවට එක් වූවන්ගේ සටන් පාඨයේ ඌයේ රට විනාශයි බේරාගමු යන්නයි. පාලන පොලිසියට කෙලියන්නේ කොටාගේ පාලන පොලිසියට කෙලියන්නේ කොටාගේ පාලන ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධ වගේ වගක් නැතු ඉන්න ජනාධිපතිවරයාට ජනතාවගේ පීඩනය කතරම්ද කියන එක පෙන්වන එක තමයි අපේ අරමුණ. ඔයා ඔයාගේ මව් රටට යන්න මේ රටේ අසරණ මිනිස්සුන්ව තවත් බලන්න එපා. ගෝඨා ගෙදර යන්න ගෝඨා ගෙදර යන්න ගෝඨා ගෙදර යන්න ස්ථාන දෙකකින් ආරම්භ කළ විරෝධතාව පසුව එකට එක්ව ජනාධිපති කාර්යාලය දක්වා පැමිණියා. අද බලන්න අද හැන්දෑවේ ඩොලරේ විකිරෙන්නේ රුපියල් 280ට හෙටානි දවෙනකොට මේක රුපියල් 300ට යනවා මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ අපි බලාපොරොත්තු වෙනවා රජයේ පාලකයන්ගෙන් මේවා බලාගෙන ඉඳලා මේවට අවශ්‍ය පියවර ගනී කියලා මේ ජනමතය අහන්න නැත්නම් අපිට සිද්ධ වෙනවා ඍජු ක්‍රියාමාර්ග ගන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගන්න පාර්ලිමේන්තුවේ ඉම් පිටසත් මේ දුෂ්ට පාලනය මේ දුෂ්ට පවුල් පාලනය අවසන් කරන්න අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදී පිරිස සිය විරෝධය පළ කළේ මෙලෙසයි. පසුව ජනාධිපති කාර්යාලයේ අසලට පැමිණි විරෝධතාවට එක් වූ පිරිස තම ගැටළු ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්යාලය තුලට යාමට උත්සාහ කළා. එහෙත් පොලිසිය එය වැළැක්වුවා. डीजल ने कैमन है किरीपीटी ने इलेक्ट्रिसिटी ने मुखक्वत ने जनता पोलिंग बिल इन्ने उदे इंदल रहे वेने अनतरु अंग वीमा करन जनाधिपति वरयाट तोगे कंडायमट तोगे गोले बालेंट कियन्न आवे तव काले बोहोम केटी ओहुट एको देंवत इल्ला असवेन्न नेत्तं तव मासयक काल देनवा एम नति वुनोत एच्चरवत नै कियन एकई जनता मते हबै अपि साधारण विपक्ष केट मासयक काल देनवा एम नति वुनोत बलेन ओबतुमाव गेदरा अरिन्न पुलुवन कियन एक पेन्नन्न तमै अद अपि मेतनट आवे कियन एक සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදා කිව්වේ අපි ගරු ජනාධිපති
ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා. මේ අපි ක්‍රියාත්මක කරේ ආරම්භයක් පමණයි. අපි ඉදිරියේදී වහාම දිස්ත්‍රික් මට්ටමින් මේ ජන බල වේගය බිහි කරනවා. පය පෙරට තබලා තනි ක්‍රම තනි බලයෙන් සමගි ජන බල වේගය සමගි ජන සංදානය ජයග්‍රහණය කරවන්නට අපි අනිවාර්යෙන්ම අප කැප වෙන ලක්ෂ සංඛ්‍යාත ප්‍රජාතන්ත්‍රවාදී ජන බත කණ්ඩායම බිහි කරමුයි කියලා මං තමුන්නාසරට කියන්නේ. මේක දේදුණු සංධානයක්. කවුරුත් වරදවා එක අර්ථකථනය කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, දැසිල් රාජපක්ෂ මුදල් අගමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට වැඩ බැරි නම් රට හදන්න අපිට බාර දෙන්න. මා සමහරෙක් අහයි කොහොමද එහෙම කියන්නේ කියලා. මම දැන් වගකීමෙන් කියනවා මේ තෙල් පොලිමේ ඉන්න ජනතාවට මේ වෙනකොට මැද පෙරදිග රටවල් තුනක් සමගි ජන බල වේග අපේ ආණ්ඩුවකට පොරොන්දු වෙලා තියෙනවා. වසර දෙකකට අඛණ්ඩව එකවරම මුදල් ගෙවීමක් නැතුව වසර දෙකකට පසුව මුදල් ගෙවීම යටතේ අපේ රටට ඉන්ධන ලබා දෙන්න පින් සිද්ධ වෙයි. එක්කෝ ගෙදර යන්න, එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න. මම කියනවා වෙන මොනවත් නෙවෙයි, හොඳම හොඳ දේ. පාර්ලිමේන්තුවේ 3-2 දනුමැතිය තවත් උන අනුමැතිද? අපිට ඕනේ ජනාධිපතිවරණයක් නැවතත් වරක්. වෙන මොනවත් නෙවෙයි, ජනාධිපතිවරණය පවත්වන්න. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියවෙන්. අපි දිනවනට වැඩිය ලක්ෂ 220ක් මේ රටේ ජනතාව දිනවමුයි කියමින් සියලු දෙනාටම ජය වේවා, ජය වේවා, ජය වේවා. විරෝධතාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට පැමිණි පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ හෙවත් සොකෝ නිලධාරීන් පිරිසක් ස්ථානයේ නිරීක්ෂණය කරන ආකාරයේද දැකගත හැකි වුණා.